ජෙසුබීටයි සුන්දර උදෑසනක්. අදත් අපි ශ්‍රී වචනයත් සමග අවදිලා ඉන්නවා ස්වාමීන් වහන්සේගේ හනට යොමුකම් දෙන පිණිස. මුලින්ම ජීවන හුස්ම දුන්නු සුවය දුන්නු දයන් වහන්සේට ස්තුතිවන්ත වන අතර ඊයේ දවස පුරාවටම මාව ආරක්ෂා කරපු නේද? අපට මඟ පෙන්වපු අපව පෝෂණය කරපු දයන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද ශ්‍රී වචනයත් එක්ක ස්වාමීන් වහන්සේ අපේ නෙත සිත ගත නතර කරනවා යෙරමයා පොතට. අපි පෙරලගමු යෙරමයා පොත. ඉතින් ජෙරමයා कौरुदन परछेद नमु नुदन पदयाकन जरमया तिस्के देवनी पदे जरमया तिस्के देवनी पदे अवम स्वामीन वासी मेसे कि माइश्रायल पीट वंट यन विट कडुन गेलवन ए सिनगट कांतारेदी करुणाव लभुनेय कडुन गेलवन ए सिनगट कांतारेदी करुणाव लभुनेय මොන තරම් අපේ ජීවිතේ ප්‍රශ්න කරදර ගැටලු අරගල විනාශයන් එන්නේ නැද්ද නේද? දාවිත් කියනවා මම මරණ මංචකේ මට කිපේන දුරක තියෙනවා ස්වාමිනේ කියලා. හරි? ඒ විතරක්ද? ඔබ බලන්න යෙසායා පොත පෙරලලා යෙසායා 38 වෙනි පරිච්ඡේදයේදී පළවෙනි වගන්තිල බලන්න හෙසකියා රජුගේ රෝගය නිසා ඔහු මරණ මංචකේ හිටියා. ප්‍රොපේතවරයා හරා කියනවා මාපව් ඔයා ජීවත්වෙන්නේ නැහැ අවසන් කටයුතු වලට ඔක්කොම ටික ලෑස්ති කරගන්න තියලා ආමොස්ගේ පුත්‍රයා යසායා කියනවා ඇවිල්ලා මේ ඔයා ලෑස්ති කරගන්න ආ ඔක්කොම ඉවරයි ඔයා හරි කියලා නමුත් ආදර දුවේ පුතේ මරණ මංචකයේ පෙනිපෙනි තිබුණට දාවිඩ්ට මරණය පෙනිපෙනි තිබුණට අවසානයේ මොකද වුනේ ජීවිතේ අන්තිම තප්පරේ දයන් වහන්සේ වෙනස් පැත්තකට ගේනවා මේ වගේ තපේ ජීවිතේ බොහෝ දේවල් වෙන්නේ නැති මට අද ඔබ කියන්න ඔබගේ ජීවිතේ වෙච්ච දේවල් ඔබ නිකන් ටයිප් කරගෙන ගියොත් එම මැසේජ් එකක් ආ මොන තරම් දයන් වහන්සේ ආශිර්වාද කළද මරණ මංචකයක් තියෙන්නේ නැති අන්තිම දන කියන්නේ නැති ඉවරයි කියලා හිතෙන්නේ නැති ආපෝ කිසි කතාවක් නැහැයි කියලා හිතෙන්නේ නැති නමුත් බලන්න මොනවද උනේ කියලා අපි අද ගොඩ දෙනෙක් යන්න තියෙන දුර බල බල මූණ දෙන්න තියෙන ප්‍රශ්නේ බල බල මූණ දෙන්න තියෙන ගැටලුව බල බල අපි බය වෙවි ඉන්නවා. හැබැයි බලන්න මෙතරම් දුර උන්වහන්සේ ඔබව ගෙනාව නේද? ආපු දුර දෙවියන් වහන්සේ ගෙනාපු දුර බලන්නේ නැහැ. යන්න තියෙන දුර බල බල අපි ලත වෙවි ඉන්නවා. ඔබ 2022 බලන්න ලක්ෂ ගාණක් 2023 දැක්කේ නැහනේ. ලක්ෂ ගාණක් 2023 දැක්කේ නැහැ. ඒ අතර තවත් ලක්ෂ ගාණක් මේ ජූනි මාසේ දැක්කේ නැහැ. හා ජනවරි මාසේ දැක්ක මිනිස්සු ජූනි මාසේ දැක්කේ නැහැ. නමුත් උන්වහන්සේ ඔබව මාව තාම තබා තිබෙනවා ආදර දුවේ. මොකටද? තේරෙද මම මේ කියන එක? ඉතින් ඒ නිසා මෙතන කියනවා කඩුවෙන් ගැලවුණු අය. ආ කඩුවෙන් ගැලවුණු ආපහු කියමු යෙරමියා 31 දෙවෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසෙක මා ඊශ්‍රායල් පියුටවන්ට යන විට කඩුවෙන් ගැලවුණු ඒ සෙනගට කාන්තාරයේ කරුණාව ලැබුණේ මේ දැන් අපි හිතමුකෝ මේ කඩුවෙන් ගැලවිලා කාන්තාරයකට දාලා ඇයි මේ දැන් අපි සමහර කියන්නේ එදාම මැරුණා නම් හොඳයි මේවා බලන්න මොකට ජීවත් වුණාද මේ මිනිස්සුත් එක්ක මොනවටද අපි ආවේ ඕමම කියනවා නේද නෑ 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 ආදර දුවේ පුතේ කඩුවෙන් ගැලවිලා අපි උන්වහන්සේ කාන්තාරයේ තිබ්බේ විනාශ වෙන්නේ නෙමෙයි කාන්තාරයේ තමයි කරුණාව ලැබෙන තැන මතකද ඊශ්‍රායල් සෙනගට ඔබ දැනගන්න දෙවියන් වහන්සේ කාන්තාරයේ අරගෙන ගියපු කිසිම කෙනෙක්ව කාන්තාරේ මැරෙන්න දුන්නේ නැහැ හාගර්ගේ දරුවට දෙවියන් වහන්සේ කාන්තාරයේ මැද මැරෙන්න දුන්නේ නැහැ හාගර්ට තනි වෙන දුන්නේ නැහැ ආ ඊශ්‍රායල් සෙනගට කාන්තාරයේ මැද උන්වහන්සේ මහා කරුණාවක් ලබා දුන්නා ඒ නිසා දෙවියන් වහන්සේ මිනිසුන්ව කරුණාව ලබන්න තියෙන තැන තමයි කාන්තාරේ අද ගොඩක් අය මේකට බයයි ආදර දුවේ පුතේ. ඉතින් ඒ නිසා මම ඔබට කියනවා යන්න තියෙන දුර බල බල ඉන්න එපා. මූණ දෙන්න තියෙන ප්‍රශ්න බල බල ඉන්න එපා. මෙතෙක් කල් මෙතෙක් දුර දෙවියන් වහන්සේ ඔබව රැගෙන ආවා. ඒ නිසා කියනවා රැගෙන ඇවිල්ලා කොහෙද? කරුණාව ලැබෙන තැනක තියලා තියෙනවා. ඒ නිසා කියන්න බෑ දාම මරණා හොඳයි. මේව බලන මම මොකට ජීවත් වෙන්නේ? ඇයි තාමත් මේව බල බල ඉන්නේ? මොකට මං ඉන්නවද වන්ද? මොනවට මේ වගේ මිනිස්සෙක් එක්ක? මොනවට මේ වගේ ගැහණියෙක් එක්ක? මොනවට මේ වගේ දරුවොත් එක්ක මාවත? නෑ 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 නෑ. ඔබව කාන්ත ඔබව කඩුවෙන් ගලවලා උන්වහන්සේ කාන්තාරයේ තිබ්බේ කරුණාව දෙන්න විතරයි. ඒක විශ්වාස කරන්න අපි නැගිටමු යාඥා කරමු. ස්වල බල දර දෙවිපැන්න ස්තුතිවන්ත වෙනවා. අද දවසේ වචනේ නිසා කතා කරන්නව මාවද අසල කීකරන්නව මේ සිරු සෙනගද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ උත්තම වූ බලවත් වූ ජීවමාන දෑතර බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසු පිටයි ඔබ දවසක් මම බද සමීර. හැමවෙලෙම දෑසන අතරම් මාට ශ්‍රී වචනයත් එක්ක.